ඔබ හදේ පම්පාවිහි ආවී ඔබ ඇහුවම මේ කවිපද ඇහුවම මේ කවිපද ගමේ හරිම ලස්සන සුරගන වන් පරදන ලස්සන කෙල්ලක් හිටියා සැමගේ නෙත යොමුවන සැමගේ නෙත යොමුවන කෙල්ලගේ නම වාසනා ඇගේ රූපය හරිමනා දැක්ක ගමන් තරුණයෙකුගේ ඈ කෙරෙ සිත යොමු වුණා ඈ කෙරෙ සිත යොමු වුණා කොල්ලගේ නම සුපුන්ය බැල්මන් ඔහු හෙළුවයේ ටික දිනයක් යන්නේ මගේ ඇය පසු පස ආවයේ ඇය පසු පස ආවයේ ඔහුම කලක් ගත වුණා දෙදෙනහෙමින් ලං වුණා ඒ දෙන්නගේ ආදරේට වසර තුනක් ගත වුණා වසර තුනක් ගත වුණා යන්නේන ගමන් තනියම යන්නේ නැහැ දෙන්නම ආදරේ සුව වින්දා ඇය ගෙදරට හොර හොරින්ම ගෙදරට හොර හොරින්ම හැඟුමන් සිත පිබිදුනා දෙන්න එකට ලංගුණා ආදර සයුරේ කිමිදී නොසිතු දෙයක් සිදුනා නොසිතු දෙයක් සිදුනා එක දිනයක් ඈහතේ කලන්තයක් ආවිතේ අම්මා එක්කන් යනවා රෝහල වෙත යන්නට රෝහල වෙත යන්නට විස්තර කිව්විතේ දොස්තර මහතාට මේ සැකයක් නැති වියමයගේ ඇත්තේ දරු ගැබක් ඇත්තේ දරු ගැබක් පොට්න එකක් ගෙනෙන්නේ අම්මා අත තබන්නේ ඔබේ දෝනි මාස තුනක් ගැම්බර බව කියන්නේ ගැම්බර බව කියන්නේ සිත කොහෙන් දෙන්නුනා දියණිය දෙස බලන්න හිටි හැටියෙම දියණිය හට පවරක් මව් ගසන්න පහරක් මව් ගසන්න මොනවද නුඹ මේ කරේ කියන්න මට විස්තරේ අහන්න විය අම්මාගේ නඩුහබ දැන් හරබරේ නඩුහබ දැන් හරබරේ නිවසට පිය නගන්නේ පියාට මෙය කියන්නේ එදා දවසේ ඒ බිමසේ ගිනි පිට ගිනි දැවෙන්නේ ගිනි පිට ගිනි දැවෙන්නේ ගමේ හැමෝම එක් වුණා කුමක්ද මේ විමසනා උදේ වෙද්දි ගම වටේට මේ කතාව පැතිරුණා මේ කතාව පැතිරුණා මේ කියන සිද්ධිය සුපුන්ව දැනගත් අය ඔහු නිවසින් පිටවිලා හොර රහසේ ගියාය හොර රහසේ ගියාය වාසනාගේ පියාට ඉවසන්නට බැරි විට තරුණය සොයමින් ගියානේ දින ගණනක් ගම වට දින ගණනක් ගම වට ආරංචිය ලැබෙන්නේ නිවසට පියමනින්නේ සුපුන්ට දරු දෙදෙනෙක් ඇති බව ඔහු එහි දකින්නේ ඔහු එහිදී දකින්නේ නිවස වෙත එනා විස්තරේ ඔහු පවසනා වාසනාගේ නිතින් කඳුළු බින්දු බින්දු වැගුරුණා කඳුළු බින්දු වැගුරුණා දින ගණනක් ගත වුණා දුකය ගෙහෙ වැඩි වුණා නිවසේ කවුරුත් නැති අතරේ මේ දේ සිදුණා එදා මේ සිදුණා නිවසේ ඇතිලියක ගැටගසමින් කඹයක
අනිත් කොන ගෙලවැන්ගේ ඉඳගෙන ඇය පුටුවක ඉඳගෙන ඇය පුටුවක පුටුවහෙමින් පෙරලුණා ගෙලසිර විහිතද වුණා ආදරේ අවසානයේ ජීවිතයක් නැති වුණා ජීවිතයක් නැති වුණා.